එදදාස් නමසි අසුවට අසූනම යුගයේ සිදූ මහා මිනිස් සංහාර්රය පිළිබඳව යලි සමාජය තුළ බරපතල කතා බහකුන් ඉස්මතු වී තිබෙනවා. මෙවැනි කතාභහක් මූලික වශයෙන් නිර්මාණය කිරීමට කටයුතු කළේ සමගි ජනබලවීගිය අයිකිව හොතුන් එහි එතරම් වරදක් නෑ. ොකද ඔහු තමයි පලු පසුගිය කාලාල පරිච්ේදයේ තුළාත්න් මේ වන විටාත්න් මේ අසූ අට අසූනමේ සිදුවූ මහා මිනිස් සංහාරය, නිරතුුව ඉස්මතු කරමින් කතාබහ කිරීමට පෙරගුණගෙන ක්‍රියා කරන්නේය. ඒ විතරක්්නමි, පොහොට්ටුව එක්ක්ත් ජාතික පක්ෂය සහ, ඔහුන් වට පෙළගැසි සිටින පුද්ගලයන්සාහ. සවිධනාතු මේ පිළිබඳව බරපතල ලෙස මේ අවස්ථාවේ කතා කරන බවගෝතුන් අපට පෙන්වුම් කරෙනවා. ඉති මෙන්න මේ පාර්ශව දෙකවසා තුනසා කිහිපේම නිරතුරුව ප්‍රකාශ කරන්නේ එදස් නමසිය අසුවට අසුනමය යුග සිදූ මහා මිනිස් ගාතනය ඒවගේම රටපුරා සිදුකරන ලද භීෂණකාරී වාතාවරණය ප්‍රචණ්ඩත්වය සහ රට ලේවිලක් බවට පත්කිරීමට මූලික වශයෙන් කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ කියක තමයි ඔහුන් විසින් චෝදනාරුණු ලබන්නේ. ඉතින්ඒගේ රහණ විජේවීර ඒවගේ අනුරකුමාර දිසානායක ටෙල්වින් සිල්වා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ සිටි සහ දැනට සිටින බොහෝ නායකින්. මෙන්න මේ මහා මිනිස් ඝාතනය මෙහෙම. නැන්නම් මේ මහා භීෂනයේ මහමොලකරුවන් සහ වගෞත්තරකරුවන් කියනෙකන්. ඔහුන් රතුරුව ප්‍රකාශකරනවා. විශේෂෙන්ම සමගි ජනබලවේගේ සජිත් ප්‍රේමදස හිරුණනිිකා පේම චන්ද්‍ර ඒවගේම සුදජීව සේනසිහ රංජිත් මත්දම් වන්ඩාර තිස්ස අත්නායක මෙන්න මේවාගේ අය තමයි නිරතුරවා අපට දකින්නට ලැබෙන්නේ මේ දවස්සල මේ අසු අට අසූනම ක්‍රියාකාකම් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුුණට චෝදනා එල්ල කරන ස්වභාවය. ඇත්තටම එදදාශ නමසි අසුවට අසූනමේ ඔය කියන යුගයේ වෙනන්නම් ඔය කියන වකවරමත් තුළ මිනිීමමරුන් ඇතිකලේ කවුද භීෂණය ඇතිකළේ කවද. මෙන්න මේකට හොඳ පිළිතුරක්කු මේ අවස්ථාවේ මා ඉදිරිපත්කිරීමට සූදාන්නම්. මොකද අපි දන්නවා සජිත් ප්‍රේමදාසගේ පියා. එවකට හිටපු ජනාධිපතිවරයා තමයි රණසිංහ ප්‍රේමදාස. ඉතින් මෙ මේ රනසිංහ ප්‍රේමදස ළඟ හිටපු ඔහුගේ හොඳම ආරක්ෂකයෙක් ඒවගේ හොඳදම විශ්වාසන් ආරක්ෂක ප්‍රාණ කලෙේ. එද්දාස් නමසි අසුවට අසුනමේ යුගයේ තුළ එ මහා මිනිස්ගාතනය මහා බීෂනය මහ ප්‍රචන්්ඩාත්වය තුළ දකුණු පලාාත සහ ඒවගේ මධ්‍යෙන් පලාාත බාරවටයුතු කළ නියෝජ්‍ය පොිස්පතිවරේ ඉති මෙන්නම මේ ඔහු විසින් සිදුකරන ලද හෙළිදරගව තමයි මංහිතන හැටියට මේ යුගගේ එමනන මේ අවස්ථාවයි අපිට සාක්ෂයක් වසෙන් ඉදිරිපත් කරීමට . හොඳදම සාධකේවන්නේ මේ සමගි ජනබලවේගිය ඇතුළු මේ දේශපාන ප්‍රතිවාදිින් එකන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ එමන ජාතික ජනබලවේගේට විරුද්ධෝ මේ වනවිට දේශපාලනීකවසා වෙනත් ආකාරය ප්‍රහාරයන් ධියත් කරන පිරිස්වලට දියයැකි හොඳම සාධකය තමයි මේ කියන දුණ පලාත මධ්‍යෙන් පලාත භාරව. එවකට සිටි නියෝජ්්‍ය පොලිස්පතිවරයකු ඉදිරිපත් කරන සාක්සිිය. ඉතින් මාමේ සාක්ෂිය ඔබවත මේ අවස්ථාවේ ඉතාමත් නිරවුල්ව ඉදිරිපත්කිරීමට සූදානං වෙනවා. එන්න එතකොට ඔබට බලාගන්න පුළුවන් මේ අසූ අට අසූනේ මොනවවාද සිද්ධවෙලා තිබෙන්නේ. ඒට වගගේවුත්තු පුද්ගලයෝ කවද කියනකක් මොකද අපි දන්නවා අපි අදදැකීමු දන්නවා පායෝගිකසා නියයෙක වශයලු දන්නවා එදදාස් නමැසි අසුවට අසුව නම වකවානුව තුළ ඇලදොළ ගංගාවල මළමිනී පාවන ඒවගේ පනපිටං අහිංසක අසරන තරුණ තරන්ගේ පිස්වා සමාරුන්ග අතුරුදහන් කරනැම්ම මෙන්න මේවිදියට හැට දහකට හෝ ඊට වැඩි පිරිස්සකුන් මේ භීෂණකාරී වාතාවරණය තුළ රට අහිමි වීගිය. ඒ නිකම් නිකන් තරුණ තරනය නේ නිිනිස ව. රට ග බුද් මත් හො නිර් ණ ීල්ල නානගත පිළිබඳ හොඳ වගකීමක් ගන්න ළුවන් ොඳ වැඩකාර කියන කොටසක් මයි ඒ හි හි ැට ීම. අඇදටත් මහා සාපයක් එමනන්නම් පාපයක් එහමන න පට දැරිය නොහැකි පාඩුවක් ලෙස් තමයි එම තරුණ තරුවන්ගේ අහිමි වීම අපි කවුරුද් දකින්නට අපිට සිද්ධවෙන්නේ. ඉතින් මෙන්න මෙන්න මේ වකවාර්නූ තුල ක අසුවාටසායකන දා ස්විසිහර කාලා පරචේ දකන අවුදදු. හක තිස්පහකොහෝ තිස්හයක කාලාල පරච්චේ ද. ඉතින් මෙන්න මේ බීෂනය යුබය. අවරුදු තිස්පහකට ගිහිල්ලතන් මේ ආ කාරයට නිරතුරුව මේ පසුගිය වකවානු තුළත් මේ වන විටාත්න් මේ සමක ජනබලවේගිය ඇතුළු මේ කියන දේශපාලන කණ්ඩායම් ඉස්මතු කිරීමට මූලෙක හේතුව කුමන්දග කියනකක්ත් විමසීමට බාජනය කළ යුතු මොකද හේතුව අපි දන්න මේ වන විට රට තුළ විශාල බලවේගයක් වසෙන් ජනත මුක්ති පෙරමුණ ප්‍ර ජාතික ජ බලවේ ප ද . u ති . සියලම දේශපාර්න පක්ෂවලල්ටසා කන්ඩාම්රට ප්‍රධාන තර්ජනයක්සාහ ප්‍රධාන ප්‍රතිවාධයක වශෙන් ඉස්මතු ව ඉතිබෙන්නේ ජාතික ජනබලවේගිය. ඉතින් ජාතික ජනබලවේගේ වටා මිනිස්තු දිනපතාම විශාල වශයෙන් ඒකරාශී වෙනවා. ඉතිං ඒකට මූලි ඒකට හේතුව තමයි මෙතෙක් කලාක් හැත්තහය වසරක් අපේරට පාලනය කදර අදූර්ද දර්ශී දේශපාලකයන් විසින් විනාසකර ඇති රට ගොඩනැගිය හැකි එකම නායකෝසාහ එකම පිරිස මෙ මේ ජාතික ජනබලවේගේ. තමයි මනිස්සුගේ මතවීති. නිසා ඔහුගේ පිපදීම ඔහුගේ ඉදිරියට පැමිණීම ඉවස දරාගත්ත නොහැකි. ජ සමග ජනබලවේගිය ඇතුළූ පහොට්ටුවෝ එක් ජාතිකපක්ෂය ඇතුළු බලවේගයන් තමයි මේ ආකාරයට මීට අවුරුද් ඉස්පාකට හෝ තිස්සායකට පෙර අසුවට අසුන මේ යුගගේ සිදුව මේ මිනීමරුන් මේ ප්‍රච්ඩකාර සිද්ධියෙන් ස්මතු කරමින් ඒවාල වගකීම ජනා ියුක්ති පෙරමුණ මතටීමට උත්සාහ කිරීමට උත්සා කරන්නමි. නමුත්තුන් අපට මෙහිදී මේ මාදැන් කරන කතන්දරය. එමනන මා ඉදිරිපත් කරන සාක්ෂක සහ සාධකය මේකට හොඳ විසදුමක් එමන මේක හොඳ ප්‍රාන සා. ඒ පලෙස ඔබ කාටත් වටහීමට ගන්න පුල. ඉතින් ඔබ කවරු දන්නවා මේ කියන කාලා පරච්චේදය තුළ රටතුල. දකුණු පලාාතේසා මධ්‍යෙන් පළාතේ නෝජ ප ලිස් ප ම ්‍රේම ද උඩ්ුම් ප ල කට ුතු කරුණු ලැබේ. ඉතින් හු නසිංහ ප්‍රේමදසගේ හොඳ ශ්වාසවන්ත ආරක්ෂක ප්‍රධානිය. ඉතින් මෙන්න මේ ආරක්ෂක ප්‍රධානනියම් එමනන්න කිය ප්‍රේමදස උඩුගම්පල. මෙන්න මේ අසූුවටේ සිද්ධ වනේ කුමක්ද. ඒට වගකයුත්තේ කෞුද. මේ අපරාධ පිටුපස සිටු ප්‍රධාන ගාතකයෝ කෞද. කළු බලල්ලු කහබලල්ල, කොලොකෝටටීප් ඔය කියන කල්ලි ක්ඩායන් මෙහෙවූයේ කවුද කියන එක ඔහු හොඳ සාක්ෂයක් ඇතුව කරුණු කාරණා ඉදිරිපත් කරතිබෙන. දැන් ඒ සාක්ෂය තමයි මද්ද දැම් මේිය අවස්ථාවේ මගේ අතේ තිබෙන. ැන් මගේ අතේතින්න මේ පුවත් පතක් පුවත් පත ප්‍රකාශයට පත් කල තියන්නේෙද. එදදාහස් නමසිය අනු දෙකේ ජූනිමාසේ විසි එක් පනිිදා. මේ තියනෙ දින්නේ. මේක යුක්තිය පුවත් පත. මේකේ දා හතරවෙනි පිටුවේ තමයි මේ මා කියන කතන්දරේ තිවන්න. දැන්මන්න මේ දා හතර පිටුවෙන් පිටුවට ඒන ප්‍රමදාස උඩුගම්පල විසින් සම්මුක සාකච්ඡාවක් ලබා දිලතින මේ ප්‍රේමදාසක උඩුගම්පලගේ පින්තූරේ. දැන් ඔහු එහ මෙහ සිරස්ථලයවස යොදාති වෙනවා. මා හෙළිකලදේ මටවත් ආපසු හරවන්න බෑ කියන එක මේතින් මා හෙලිකලදේ මටවත් ආපසු හරවන්න බෑ කියලතයි. ඉතින් මේ සිරස්තලය තුළින්ම අපිට පැහැදිලුව පෙන්නුම් කරන දෙයක් තමයි මේ ඔහු දැන් කියනක් සාකච්ඡාව හරහා ඔහු කියනවා. මේ අසුවට භික්ෂණ සමයේ. කෞුද අපරාධ සිද්ධකරේ. ඒවා මා මේ ආකාරයට හෙළිකරනවා, ඒවා ජීවිතයේ කිසිදක් මටවත් ආපසු ආපසු හරවන්න බෑ. ඒ තරන් ඒවා නිවරදි සත්්‍ය කනික තමයි ඔහු මේ තුළින් ප්‍රකාශ කරන්න තිවෙන්. සි මෙන්න මේ සාක්ෂියදේ මෙදම්. එමද අස හත්්‍යයා ලඟ හිටපු එකන සජිත් ප්‍රේමදස්සගේ තාත් අළඟ හිටපු හොඳමමා රක්ෂකයන්ද ගන්න මේක අපි නමේ කියන්නේ මේ අපිකිවෝත් වැරද්දක්. එමන නතාව මුක්තිවරුණ හිතවාද ජාතික ජනබලවේගේ හිතවාදිය එහමනැන්නම් ඔය කියන සමග ජනබලවේගේ හෝ එමන ක් ජාතික පක්ෂේ පොහොට්ටුවේ ප්‍රතිවිරුද්ධවාදගේ ප්‍රකාශකොත් මේ කියන කතන්දරය. ය ලුව මඩක්වවාලාදයක් මසාාවක් කියල ප්‍රකාචකර පුට. නමුත් එහම දෙයක් න මතන පෙන්නේ කෙලි මේ කියන රනසිංහ ප්‍රේමදාසගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙකු එමනන ඔහුගේ විශ්වාසවන්ත ආරක්ෂක ප්‍රධානයක සිට ප්‍රේව. ්‍රදස ඩුගම්පල මයි මේක තන්දර කියන්න අනු එදදාශ නමසේ අනු දෙකේ ජූනිිමස විසියක් වනිදා යුක්තිය පුවත් පතර. එහහි මෙන්න මේහි සදානන්නනෝ ඉතාහම් පැහැදිලි වශේ ම තෝරාගත් කොටස්කීපියයක් හ පාටින් පාට කලතින එ කියන්න මොකොද මේ කතන්දරේ සම්පූර්ණ කියන්නක බොහෝ වෙලාවා කියනයිද. දැන් මෙහි ඔහු මෙන්නමේ ආකාරනු ජනාධපති ප්‍රමදස කෙලින්ම මට නියෝග කරලාතු මරාජකාරේ කටයුතු මගගේ කරගැ තිබෙනවා මගේ දවරුම් ප්‍රකාශ වල ත්. කියා තිවා. කළු බලල්ලු ගැන මම හෙළි කරන තුරු ආණ්ඩුව කිසිද දෙයක් කිව්වේ නෑ ජනාධිපති පේමදාස කළුබලල්ල යොදවලා මිනිුස්සු ගාතනය කර මෙන්න කෞද කියන්න. මේ කියන්නේ ප්‍රේමදාස උඩු ගම්පල යුක්තිය පුවත් පතට කියන්නේ. මේ රණසිංහ ප්‍රේමදස ඒකන සජුත් ප්‍රේම දසගේ තාත්තා ම කළු බලල්ලු යොදවලා මිනිස්සු ඝාතනය කරා කියලා මේ පැහැදිලිව මේ යුක්තිය පුවත්පති සම්මක සාකච්ඡාවදී හ ප්‍රකාශ කරනවා. ඒ විතරක්න මෙහි තියනො තබදදෙව මේ තමයි කළු බලල්ල හිටිය බව ඒගොල්ලු තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ උදවියෝව ඝාතනය කරේ දැම් ත පැහැදිලිව පෙන්නුම් කරනවා දැම් මේක කියනවා මේ කළුබලල්ල තමයිලු. ඒ කාලේ ್්‍රී ලංකා නිදහ පක්සේ අයවත් ගාතනය කරೆ. මේ කළබಲල්లు ගාතන කළේ කෞද කළු බලలుුග මෙහෙ වූයේ කෞදද කියන කියලලා පොල බලන්න ආඩුවට තියන ආණඩුවට තිෙන්නේ ස්වාධීන කොමිසමත් පත් කරන්න. ඇයි ආඩුව ඒ නොකරන්නේ. දැන් මේ ඉද්‍යාශ නමසිය අසවාට අසුනමේ යුගගසි ක්‍රියාත්මක වනු කළු බලල්ලු කියන්නේ කවුද. ඔවුන්ග මෙහෙව්වයේ කවුද. ඔවු මු මිනිීමමරු මනවාද. මෙන්න මේවා පිළිබඳව සොයා බලන්න මේ පිළිබඳ කරුණුකාරණ විපරම් කරන්න මෙහි වග වියුෘත්තු පිඳ අනඳද අ හෙල්ලිදරව කරගන්න. පුළුවන්න්නං ස්වාදීන කොමිසමක් පත් කරන්න කියල ප්‍රේමදස උඩුගම්පල එදදාස් නමසිය අනු දෙක මේ යුත්්‍යය පුවත් පතහර ආඩඩුවට අියෝකරන දැන්ෙම පැදිලේ. ඔහු මේ තරං ඉතාමක් ශක්තිමන්න්නේෙස මේ ආකාරේ ප්‍රධාන වසිෙන් අභියෝගයක් කරන කාටද එ හිට පු රනසිංහ ප්‍රේම දස් ජනධී පපතිවරයටට මකද අපිදන්නු අසුවට අසුනමේ අනුව වෙනකොට ජනත මුක්ති පිරමුණේ සම්පූර්ණ දේශපාන වසිං දම වශෙන් සම්පූර්ණ පරාජ කළ වන ීෂය මුදහර සම්පූර්ණ අඩ පර කල්ලතුන. ති අදාශ නසේ ද වැනි වකවානුව වෙනකට රටතු ොක ේෂනකායේ වාතාවරනයක් තිබුණ කි ටම තිබුණු. න දැක් මේ අර ජතා යුති පරමුණ නායකු ඇතුළු සීලු දෙනා මරලාත් අවුරද්දු තුන් දෙේකට විතර පස්සෙතු සහ සුනකට විතර පස්සේ තමයි මේ ප්‍රේමද රැලස ප්‍රමදාස උඩුගම්පල මේ ප්‍රකාශයේ පුවත් පතර ලබල දිලති. ඒවාගේ මෙන්න මේකේ මෙන්න මෙහිමත් අවතින. මොකදද මේ ්ඩ මොකද මේ ආණ්ඩුවෝ යටතේ තමයි මේරටේ මානව අයිතිවාසිකම් දරුණු විදිට උල්ලංගනය වනි. දැන් මේක කියන පැහැදිලිව මන රනසිංහ ්‍රේමදාසගේ පාලනේ කාල පරිච්ේදය තුළළුරටේ න හිමිකම් ඉහලින්ම් ఉල් ంගන ක ැ නසිංగ ්‍රේමද සට විරුද්ධව ්‍රම දස ඩුගම්ప නියෝජ පොිස්පතිවර. ආසියාාවේ මානව අයිතින් ఉල්ලංගනේ රේම් අතින් අංක එක රට හැටියට වී ලංකාව පත් වනා. ද ర ం ప ణసింగ ర ජ రේ ాස ాల ర ర్ ీషన ు లు ాన ంకం ఉ ం నా ఆసාව හන ాන හිంకම් ఉలంගනే රීම ටව అతරින් అంక එක බවට පත් లు. దැ පిළිබඳ ో ్లక సජ రේ ాస ුණ క ర ంద్ర ీేం త అత ాయక రජి ధ్ ండా ඇతలు. සහ වෙනත් අය මේමට මොවද පිළතුරුව වසන් කියන්න තිීන ගොලන්ට දැන් අපි ප්‍රශ් කොනද මේේගල කියන්නේ මාන අිෂසුවට බීෂනය මහමොලකරුව ජනතාව විමුක්ති පෙරමුණ කියන්න කියන්නේ ැේ පේමත ුදුුගම්පලගෙන එදා ේශෂය ැනව ජතාව මුති පරමටත් විරුද්ධව කටයතු කර එක් ෙ නේ ප්‍රේම දස උදුු පලගන ත තු රමන සම්පර් විනාසරන කටයතු කරපුදජල, ිෂනයට සබන්ධ පපුද්ල තරුණ තරමය පහරගන ෙල්ල හුේ ක්‍රියකාරගොට සබන්ධච්ච පූද්ගලි. හ త ం. ආසියාරනු කලාපයේ මානු හිමිකම් මුල්ලංගනය කිරීමම් අතරංක එකදට ශ්‍රීලංකාව පත් කලේ කවද රනසිංහ ප්‍රේමදස සජ ප්‍රේමදාසගේ තාත්ත කියනක තමයි මේ ප්‍රේමදස උඩුකම් පල කියනන්නේ දැන් අපට අහන්නතින්නේ දැන් මේ චෝද ප්‍රසිද්ධ ේදිීකාවල්ල නැගලා මේ ජනත මමුක්ති පේරමුණ මනිමැරුව මනිීමමැරුවම කියල කියනට ැන්ේ පිළිමදව ැන හැ උත්තරය කුමද පිළිතුර කුමද කියනක තමයි අපිට අහන්න ද ඒ තරක්න ැන් පත්ත හමත්කින. ල බල්ල න නනිීමර සංවිධානයක් කදාගෙන තමන්ගේ දේශපාන විරුද්ධවාදී මරලා දැම්ම. මේවා ලෝකට හෙළිකරන විට ඒ චෝදනා අනෙක් අය පිට දාලා බේරෙන්න්න හදනවා. දැම් මේින් පෑහදිල ේරනේ දැම්මේ කළුබලල්ලු කියල සංවිධානයක් කදගෙන රනසිංග ප්‍රේමදස. අමන්ගේ දේශපාලන ප්‍රතිවාදිංග ගාතනය කරාලු. කෞද කියන්නේ උඩු ගම්පල්ල. ඉතින් ඒ විත රක්නේ මේ ඒ ඒ පිළිබඳ කරුණු කාරණා හෙිරන්නනකොට ප්‍රේමදස මේ විදියට කළු බලල්ලු හදාගෙන රටතුල මනිීමරණවා මේගේ ප අපරහ සිද්ධ කරන පවට ගුල්න්ට වෙනත් ප්‍රතිවාදිී විසින් චෝදනා එල් කොන්නන කොට ඒ ෝදනාවෙන් බේරෙන්න්න වෙනත් අයිපිට චෝදනාක් දාල බේරෙන් හර. දැන් එදා කර එදා රටසිංග ප්‍රමදාස කරපුදේ තමයි අද සජිත් ප්‍රේමදස කරනය මොකද ේෂනය වගත්රක්. කෞද කිය කිය ොට කියන නමුත් අද මේ ජ ්‍රේ දස ඇතුළ කන්ඩා කද කියන්නේ අද ගොල් ගේ ත් රා ර නත ති හ ලවගේ ට ේ මයි උත්සාහ රන මගේ නතාව ත න්න හදර ැ නමුත් මෙ තන මේක තමයි හොදම උදාහරණය මොකද . පැත්තෙන් අපට කියන්න පුළුවන් ප්‍රමදා ජනතතිබෙරට හිතාවාදියක් එහමනන්න ඒ සම්බන්ධයෙන් කරුණු අනුගම්මය කරන පුද්ගලයෝ මේ වගේ දේවල් ප්‍රකාශ කරන්න අන්න තන ගටලුවක් තරනම් කොද ගේ. නමුත් මේ ජනතතා ියුක්ති පෙරමුණ එක්ක තියන බද්ධ වෛරෙන් පසුවන පුදගලයොත් තමයි මේ කියන ප්‍රමදාස උඩු කම්පරද හතත් මච කියන්නන්නේ එදා ජනතාව විුක්ති පෙරමටත් මවාවෙලා ඒවාගේම කළු බලල්ලො වෙල සංවිධාන හදාගෙන මිරීමඩුව රනසිංහ ප්‍රේමදාාස කියනෙක තමයි මේ පුවත් පතාහ. ඕන එක්නෙ ුට පු ත පුస్త ర වා ం ෙල න ගන්න පුළුවන් ද සි න ක නි ස විසික් යුක්ති හ ර ිට මයි පළ ලතින. ඒ විතරක් හි තවත් ර රන පයක් ෙන හර න ඒ මයි కු కළ ද ా හි ම ැබුව. දේශ ాల මంట රුද్ ශపాల ක්షవල ఉදవිය మලා දැම්ම, මේ නරం දවසල අපට හරි කරදරයක් න కළකිනවා. එකන රනసසිంగ రේమදසගේ දේශපాල දේශాలత్యలు ఆ ර ల ග ප්‍රති රද్වාද ේශప మරු ද්ධకර තමంටත් ොලీසි ප්‍රශ්න වට පත් . ඒ විතරක්න. කළ ల కළ ాతතන හැමේකක්ම අප වාර්తතා ఉනම්. ඒදවස්සල අපි ඒ ොරතුරු වාර්තා එක්්‍රැස් කරගෙන තබාගත්තා. ඔහුන් මැරු අයගේ මළමිනිීවල පින්තුූරත් අපි අරන්තියා ගත්තා ඒ විතරක් නොවේ. ඒ කළුබලල්ලු කෞද, ඒ කළු බලල්ලු මෙහෙවූ මහා කළු බලල්ලු කෞද කියල අපි සොයා ගත්තා. ඉතිං ඒ විතරක් නෙම මෙහි තවත්තිී නවා ස්වාධීන පරීක්ෂණ කොමිසමක් පවතනවනම් මේ කබ කුබලල් වැඩ සියල්ලම මට හෙි කළ හැකි තැංග හු කියන පැහදිියම. ඔහු කියනවා මේ කලු බලල්ලුම් පිටිපැස්සේ හිටිය කව්ද මෙහවුම් කරේ කවද ම මිනිසුන් මරාදැමිය කෞුද ප්‍රතිවාදි ගාතනය කර කෞද කියලා ස්වාදන්න කොමිසන් සභාවක් පත්කරනවා නං ඒ කොමිසමට ඇහිල්ලා නංගං ඇතුව චායාරූප ඇතුව සියල්ල හෙළිදරව කරන්න පුළුවල්ලු ඊට අදාළ සියල්ලු සාක්සාසාධක ඔහු ලඟ තිබෙනවා කියනක ඔබයනැතු ඉතාමත් ආභියෝගාත්මකො ප්‍රකාශකන දැන් මේින් පැදිි වෙන ඇති ඔබට මේ සවභ ොක් දස ස ද තිබ නක්. ඒක් මෙම මෙතන ඉතාමත් වැදගත්ම කරුණක්තිනෝ ඊලට ඒ තමයි මෙනම එක ඔබ කවරු දන්නමේ අසුවට අසූනමයේ භීෂණ යුගිය තුළ රටේ රාජ්‍ය ආරක්ෂක ඇමතිවර්යා වශයෙන් කටයුතු කළේ රංජන් විජේරත්න. රජන් විජේරත් ඒ භිෂණයේ ප්‍රධාන වගෞත්තර කවුයකු වශයෙන් කටයුතු කලින් නමුතුන් මෙන්න රංජන් විජේරත්නවා එද්දාස් නමසය අනුව එකේදී පම නමගේ මතකයේ හැකිියට අනුව එකේ මයි මාසේ දෙවන්නදගේ දවසක වන්න හ ඒ . සානදවස ඔහුව ගාතනය කරා ර තිබික සෑල් ප්‍රදේශයද. හව ාතනය කරා හ රතේ ගමන් කරමින් සිටියේදී ඕගේ බිම් බෝම්ෙකට අහුල හ සම්පූර්ණම කුඩු පට්ටගුණ එකන අලුබවට පත්තුන. ගේ දේහ පවා සීල් තමයි පටියක් තිබුණ මොකද මං මට මතකයි මත්තති අවස්ථාවේ ඒ අව ආදාාහන උලෙක සභාගුණ. ඒ ගෙදර. රජ නින මද්‍ය බල ඒ වස ෑම දැක පෙට්ිය සල් තිබුණ. ඉති මෙන්න මේ රංජන් විජේරන්න පිළිබඳවත් මේ කියන ප්‍රේමදාස උඩුගම්පල යම් ප්‍රකාශයක් මෙන්නම මේ පුවත් පතර කල් ලතිබන. ඒ තමයි මෙ එන්න හමක්දන්නග. රංජන් විජේරත්න ඇමතිතුමාාව මැරුුවේ කෞද. මෙන්නම මෙම තමයි උපටන්ග මරුවේ කෞද. තවතවත් දේශපාලක්ඥාන් මැරුවේ කෞද්ද කියලා ප්‍රසිද්ධියම හෙළ දරව වේවි. රජන් විජේරත්න ගාතනයකන්න සොයන්න මා ජනාධිප්පති පේමදාසකෙන් ඉල්ලුවහම ඊට ඉඩදුන්නේ නෑ. දැ ඉතන කැටලුවක්තියන. දැන් ර්න් විජේරත්න ප්‍රේමදාසත එෙක්ක ඒතරන්ගේ කිටුවන්ත් කිටුවන්ත හිතුවන. තමන්ගේම මනුස්සේක් නම් මන්ගේ විශ්වාසන්ත සගේෙක්නං. ඔහුව මේ ආකාරයට බෝභ ප්‍රාරයකින් ගාතනයට ලක්වුණනාන. ඒ දස ඩුගම්පල ගිල්ලක් කියනව ජනාධිපති රනසිංහ ප්‍රේම් දසට මෙන්න සිද්ධිය පිළිබඳව සොයා බැලිමක් කරන්න විදිමත් පරීක්ෂණයක් කරන්න ගලවට. නමුතුන් ඒ රනසි ප්‍රේම දස අකමැතිව්වා කියනකට ඉඩදුන්නේ නෑ හැඟෙන් අකමැතිවවා කියනෙ. ඉඩදුන්නේ නෑ කියල කියන දැන් එතනත් බරපතල්. ඇයි ඉඩදුන්නේ නැත්තේ. ඒක කියන්නේ ඒකෙනුත් යම් කිසිවකින් හැඟන්නේ රනසිංග ප්‍රේමේ. රංජන් විජේරත්නව ගාතරය කරේ L.T. සංවිධානය නොවෙයි, එහම න්න වෙනත් පාරසවයක් නොවෙයි, මේ කියන රණසිංහ ප්‍රේමදාසගේ පාර්ෂවයක් විසින්මද. මේ ගාතනය සිද්ධකරේ කියනෙ එකත්න් බරපතල ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා තමයිද එ නිසාද මේ ආකාරයට මේ රංජන් විජේරත්න ඝාතනය පිළිබඳ පරීක්ෂණයක් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න ඉඩ නොදුන්නේ කියන එක ඔබ අපටත් සිහිබුද්ධියයෙන් කල්පනා කර බැලීමේදී පෙන්නුම් කරෙනවා. එතිඒක් ඒක තමයි මේ ප්‍රේමදාස උඩුගම්පල ඉස්මතු කර පෙන්න්නන්නේ. රංජන් විජේරත්න ඝාතනය සොයන්න මා ජනාධිපති පේමදාසකින් ඉල්ලවාම. ඒකට ඩ දුने නෑ කියලා මහු පහැදිලිවම මෙන්න මෙහි ප්‍රකාශ කරති වෙනවා. ඉති මේවාලින් පැහැදිලව පෙන්නුම් කරනවා එදදාාර්නමසි අසුවට අසූනමේසාහ ඉන් පසු ඒ කාලාපරිච්චේ කරපින්ම කට ප්‍රේමදාස ජනාධිපතිවරයා ඒ දූරේ ගටවුතු කරමින් සිටි වකවන්න්න තුළ මොනතරන් අපරාධ සමුදායක් රට තුල සිද්ධ වෙලතිනවාද ඒ පිටුපස සිටියේ කවුද එඒ ගෞත්තර කගවාදගෙනක කෞද කියක මෙහි පැහැදිලිවවා ඒ කවුරුවත්නම මේ රනසිංහ ප්‍රමදස කියෙනෙක තමයි මේ කරුණු කාරණාතුලින් පවා අපට යම් කිසි උපල්පනයකට. ස සැකට සසා එමනම් අපිට තේරුම් ගැනීමට ඇත්ති. ඒ තරක් නිීම දැම මෙහිී ඔහු තවක් කරු කාරණාක පියහම හෙි දරව කරම.තම මජනතාවට මේ සියල් මහජනතාවට මේ සියල්ල හෙළි කලාම මහජනයා දන්නවා කළු බලල්ලු කෞද. පොලිස් නිධාරෙන් ඉටු කොලෙේ කාගේ නියෝග කියල හෙළි දරව වනාක්කල්ව දැම මේකින් පැදිලියන දැන් මෙවැනි කොමිසම පත් කලලා ඒවක් සවාදන කොමිසම පත් කල ඒගේ මේ සිද පිළි පාධ පිල නිවරදි පරීක්ෂණය කරනං මහජනතාව දැනගනිල්ලු මේ සිදධිවලට සබන්ධ පුද්ගලෝ කෞද කියනක. ඉතිං ඒ එකයි කියනේ ඒවාක ඉතරක්නෙම පසුගිය කාලේ කළුබල්ලල්ලු ජP උදවිය මරණව කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ උදවිය මරලා දැම්ම කියලා මා කියයා කිය තිබෙල්න්නේින්. රජන් ජරත්න මැරුවෝ අය අල්ලන්න මටපුළුවන් කියලා මාකිව්ව. අවියාෞද ජාවාරම්කොරපු අයගැනත් මා කියලා තිබෙනවා. මේවා ගැන පරික්ෂා කරන්න කියලා මා මුලෙහිදළම කිව්වත් ඒ ගැන සොයාබැලිවේ නෑ. දැනුත් ඒ ගැන සොයා බලන්නේ නෑ, මේ තොරතුරු හෙළි කලා කියලා මාව රහස්පුලිසි අල්ලන්න ඕනෙත් නෑ. දැම් මෙතන බලන මේවා මේ ප්‍රකාශයන් අපි එකකවට ව කාටවක්ක සුළු කොට තැකිය හැකි දේවල් නොවේ. දැම් මෙතන පැහැදිලිව ප්‍රකාශ කරනවා. පසුගිය කාලේ කළුබලල්ලුන්ට මවාලා ජේවීපියකට මවාවෙලා කළුබලල්ලු තමයිලු ශීලංකා නිදහස් පක්ෂාව මරලතීනී. තැන් මෙතන මේ බරපල ප්‍රකාශය. ැ න්න ජි ්‍රේ නවල ජේත පාන ේදිිකාවේ එක් ාතික පක්ෂ වකෙන් පොහොටට වා ප්‍රකාශකනවා අසු වට අසරම සියල ිනීමරුම් සියලුම රාධ ී ෂ ර ර හ ොල්ල නතාව ජන නස තුළ වැරදි චිත්‍රයක් ස් මතු රීම පෙන්නුම් රන. දැන් අපි න දේවල් කිය දේවල් න කවධරම පෙ ප ්‍රකාශකර .

ැ ඒ ම න රජන් මිරත් මරවායා අල්ලන්න මට පුළුවන් කියල මකි වවා. අවියද ජර දැන් අ ිය ද ජාවරන් ක කාලේ දැ මේ තේරනේ මනවද වෙලදීනි කිය අසුවටසු දකට මේ ගන පරීක්ෂා කරන කිය ම මුළමඉදකි ුවත් ගැන සොයා බැලවේ න මෙන්න. ්‍රෙ ර නිතරම න ඩ ගම් ල මේක ල නමු ේ හය බල දැනුත් ඒගන ොයා බල න තුර හෙල්ි ලා හ ල සි අ න ති ර මේ බරපත්ල කරම කාරන ඒවිතරක්නේ දැ මේක තවදදවත්තේන. ආණ්ඩුව ඕන වෙලා තියෙන්නේ මහෙලි කළ සත්්‍යය වසන්කිරීමටයි. දැ මේක තියනවා. ඒතින. ආණඩුව උත්සාහ කරන්නේ මහහිලි කරන මේ සීලු සිද්ධී වසංකර මන්නයි. ආණඩුව මේ සිදියටහන්න තවක්ත් උත්සාහ කරනවා. වරක් මා නහට කරවන්න මට විධ තානාන්තර පිටට සිටින මගේ පවුලේ අයට විරුද්ධ වරක්පසාද යෝජනා කරා. ඒකන් ඒකෙන් පෙදිලිසිනු මේ කරුණු හෙළිදරව් කන්න ඔහු පවුල අයට විධ වරදාන වරක්පසාද පිටට සවාරි පවා දෙන්න වරධාන පවා දෙන්න පරණසිංහ ප්‍රේමදා ආ්ඩුව ඔහුසා ඕගේ පිරිවර සූදදාන ගුණනා ක කියලතින. නමුත් මහ අසානමෝසේ මේ පත්තරෙ මිප්ුවොත් පතරකිනෝ, මා හෙළි කල සත්‍යේ දිගටම සද්‍යයක් ලෙස, සදා පැවතීම මටත් වලක් වන්න බෑ. දැම් මේ දී අවසාන මොහොසේ ඔහු මෙතනින්ම ප්‍රකාශ කනුමේ අවසාන පුවත් පතමගෙන් මා හෙළිකරන ලද මේ හෙළිකරන සත්‍යය කිසියම් දිනක මතුදිනක හෝ මටවත් ආපසු හරවන්න බෑ ඒ තරම් නිවැරදි කරුණු කාරණා තමයි මේ ප්‍රකාශ කරන්නකිනික තමයින් අපට මේ තුළින් ගම්ය වන්න. ඉතින් මෙන්න දැම් මේ ප්‍රේමදාස උඩුගම්පල මහත් මෙයා මේ පුවත් පතර යුක්තිය පුවත් පතර කරන ලද මේ සම්මඛ සාකච්ඡාව තුළින්. අපිට ගෝග අසූුවට අසූනම්මේ ප්‍රභීෂණ වාතාවරණයට, මිනිමැරුන් සිදුකල යේ අපරාද වලට වග උත්තර කවර වූ කෞුද කියල සොයා ගැනීම. ුක් තුළින් ස් තු වයි පෙන්නු කන. ති මේ පුවත් මේ ඉතිහාසය මේ මාමහ පවා මේ ගෙන හැර දැක්විය මොකද මේ අවස්ථාවයි මේ එකනිකාා මේ වේදිකා ගානය දොඩෝනවාන කම් කර කංචිලයක් නැතුව මේ අසුුවට අසුනම මේ භීෂණය කර ව එක ජ කාරය මේ අනරෝක ම නිසානායක ිල්විී සිල්ල රෝහන විජීර ඇතුු කණඩහම තමයි කර ු න්ට ලට එන්න දෙන්නෙ මේ ගොල හ යලි ාවත් මගේ ීෂණයක් ඇතිකොන්න මන රයි මෙන්න ව නැති ෂ. ය වාඩ නැ ටින් ේෂයක් ස්මතු කොල පෙන්න්න ත්ස්සාාරන නමුත් ඒකට හොම පිල් තර. ල්ල ප ස ේ දස ඩ ගම්පල විසින් ඉස්මතු කරල මේ පුවත් පත හරපෙන් නුම් කල ති න. ැන් මේ පොවත්පතේ ප්‍රධාන කතරෝරයා වචෙන් කට යුතු කොල සුනන්ද දශප්‍රිය ඔහු නත යුක්ති පෙරමට විුද්ධවා ද. දැන් හුනත් මේ පල කර එ හට පල නොකරන්න තුළන නමු හ හු මධ්‍යවේදීක් පචයෙන් හු මන්ගේ යුතු කමසාහ වගකීමට අදලෝම කරම කාරන හෙළිදර කිරීමකට සම්පන්ද වෙලතින ඉති හගේ පුවත් පත්ති. දැන් මේ අස දේ ම යුක්තිය පොත් ර සන්ද . wartawan ್ ುද හ . ುද ಿ ಿಸಪವ ುද හ . ස <qanflog authority> . ක් ఉುගం හ న ಡ ගంప හ . ද్ <was> . <a> man, <as lawsuitroyable> . ర ఉ న ගంప . දැක් ඒ අසු ඒ අසක තෝර නයක් ඔබ කවුරු දන්න ඇද. එදාස්නමසිේ අසූඩ මේ ජව නොම්බරමස ධාතුන්වැනිද. ෝහන විජයවිීර ගාතනය ඕන අවස්ථාවේ අවසාන අත්ත ඩංගුව සිකි මේ කිය අසක තෝර්දනනි අත් ඩංගී සිටින්න්තමයි ඔහව ාතනයට ලක්කුණ. ඉතින් මේ මේ ඒක් නිසා මේ කවරුණු කාරණ පිළිබඳ අපිටත්හ අවබෝධ තිනවා. මේ අය ආශ්‍රය කිරීමින් මේ අයගේ සම කතාබහ කිරමීමින් අපටත් බොහෝ තොරොතුරු එදා පටන් අදවෙන තුරුත්තු ලබාගැනීමට හැකියාව ලැී තිබෙන ඉතින් ඒ අනුව තමයි මා මේ කරුණු පවා මේ ආකාරයට ප්‍රකාශ කරන්නේ මේ අසු අට අසූන මේ ඒ කාල පරිච්චේදයට චෝදනා එල්ල කරන. අය ඉතිහාසේ පොඩ්ඩක් ආපසු හැරී බැලුවෝ. ඉතිහාසේ සිදූ දේවල් පිළිබඳ. මේ ආකාරයට මේ පුවත් පත් පරිශීලින්නේ කිරීමේදේ අනාක් ඉතිහාසේ තොරතුර ගවේෂණ කිරමිදී. හැ හැකි ీර මයි. ජනత సంగ ర ల్ ల ో ల වි कांट, था ్ ండా ం නිර් ాన క නිస్ ాత న ీීම ిం කస ్యా කිය කිය రమ డు ගంప రా ල ෙస වර නිසා ැන් ర හ යාගේ කండ ොරුව ం శ ෘత ా දි යට. ඇදන විට ඒවා තමන්ගේ බැරිියාව යටපත් කර ගැනීමට මෙ ජනතාාව විවෘක්ති පෙරමමුන්ට ඒසි අල්ල පටවලා. අත පෝදා ගැනීමට උත්සාහ කරනන් ඒ තවත් මෝඩකමක් නෑ ඒ කියෙක තමයි අපට කියන්න තිබිණි. මේක තමයි ඉතිහාසය. ඉති මේක තමයි ඇත්ත මේක වසංකිරීමට කාටවත් ලේසි පහසුවෙන් හැකියාවක් නෑ. නමුත් උත්සාහ කරනම අය මේ ඉතිහාසේ වසන්කිරීම. නමුත් ඉතිහාසේ වසන් කරලා අපට අනාගතයක් ගොඩනගන්නත් බෑ. ඉතින් ඒනිසා තමයි මේ ඉතිහාසේ නිරතුරුව ඇත්ත නිරතුරුව ස්මතුල තින්න. අපි මේ මොනම හේතුවක් උඩුවත්. කියන්නේ යන්නෑ ජනතා විමුක්ති පෙරමුණ ඇ අතනින් අතින් යම්කි වරදක් වුණ මිනිීමමරුම් සුද්ද වුණන අපරාධ සිද්ධ වුණා නොවනා කියලි කියන්න ඒගොල්ලෑ අතිනු සිද්ධ උනබෝධේවල්. ඒ සිද්දූු දේවල්ට ඒගුළු අදත් කම්පාාවෙන. ඒ සිදූ දේවල්ට ඒගුළු සමාව වජනය කල තින. ඒ සිද දේවල් පිල්බ ඒගු ස්ුවන් විවච්නයක් යම් කිසි මට්ටමින් ෙදල තියන. ප්‍රසිද්ධියත් අප ප්‍රසිදීයටත ඒ සිද දලන පිළිබඳ කම්පාවට පත්වන කියලාවා. හැබැයි මේ හැටදහක් පමණ දරුණ දරුණයන් ගාතනය කර මේ ප්‍රේමදස ඇතුළු අදටත් ඒගුල්ගේ කල්ලිකණ්ඩෑම තමගේ පසු අතීතිය පිළිබඳ සිහි වර්ජනයක් කළලා ඒ පිළිබන් සමාවාරගෙන තිබෙනවාදන. එගුළු දන ඉහාහසේ වාහලා වෙනයන්ගේ පිටවට ඒවා කර්මතර පට්ටලලා තමන්ට අතුහෝදාගෙන නිදහස්වීමට තමයි යගුළු ස්සාකරණ නමුත් ඒකට අපි කවරුවත් ඉරතියන්න මෙන්න මේක සතමයි සත්්‍යේ එනිසා අසුවට අසූ නේ පිබන්ඳව ඔය කියන අයිියලලාක්කල නගිල මල්ල කෞරුහරි ගරුවට කටවිද ැද දොඩනාන. ඒකට හොඳම පිළිතුර මේ ආකාරයට ප්‍රේමදස උඩුගම්පල හිටපු වයඹසාහ මධ්‍යම සහ දකුණු පළාත් බාර නියෝජ පොලිස්පති වරයා කරනලද ප්‍රකාශය තුළින්ම ඔබට තහවුරුවනවා ඇති කියනෙකතමයි ට අවසන යෙන් ප්‍රකාකරීමට තිබෙන්න්නේ. ඉති ්‍රී ල් ියන් ල බ කරන ඒ පිබඳ ඔබ දන්නන අදහස් උදහස් පිළිබඳ මෙන්ට් ලෙස අසසාන වසි ල් සිටන බ ද ට බෝම ස්තුූතියි.